Ayı baban, obada sulba tavasak ve va. Suvasıta gene dene, sarale vastu ingeyi. Vastu siddhanta pelibandı gemburu avu bodekin, veşya veşvası karandandı, vada vedi pirisak en lagada adekim hetu kota එහිදී සිද්ධාන්තය පිළිබඳ ඇති දැනීම මෙන්ම එහි යන්ත්‍රණය හා එහි ඇති නියාමය හා නියමය වටහා ගැනීමක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ කිසිවක් නොමැතිව යම් පිළියමක් සිදු කිරීමෙන් සාර්ථකත්වයක් අත්දකිනු ලැබුවේ නම් ඒ පිළිබඳ බලවත් විශ්වාසයක් හට ගැනීම ස්වභාවිකයි. එය යහපත් ප්‍රතිඵලයකට මෙන්ම අයහපත් ප්‍රතිඵල ඇසුරින්ද වටහන්න පුළුවන්. කටිකාවත ප්‍රදේශයේ එක්තරා නිවසක යම් අසාර්ථකත්වයකින් ව්‍යාපාරයක යෙදී සිටි අයෙකු විසින් තම නිවසේ උතුරු ඊශාන කොටස වැසී යන පරිදි තෙමහල් ඉදිකිරීමක් සිදු කරනු ලැබුවා. නව ඉදිකිරීමෙන් නොබෝ කලකින් බරපතල ආර්ථික බිඳවැටීමක් ඇරඹුණු බව ඔහුගේ අත්දැකීම විය. එසේම පසු කලෙක ඒ නිවසේම මාධ්‍ය හේවත් බ්‍රහ්මපාදය වාස්තු පිරමීඩ නම් මෙවලම් නවයක් යොදා බල ගැන්වීමෙන් මාසයක් පවන ගෙවි යත්ම පැවති අයහපත් වාතාවරණය කෙමෙන් නැත්ව ගිය බවද ඔහුගේ අත්දැකීම විය. මෙයටම ආසන්න තවත් අත්දැකීමක් වන්නේ පිටතින් එක්තරා නිවසකට පිවිසෙනෙකුට අතිශය සුන්දර අත්දැකීමක් වන පරිදි වූ වන වදුලක පිහිටි නිවසක පවත්නා දුක්බර ජීවිතයයි. මහත් පිරිවැයක් දරමින් කළ බව පෙනෙන මේ ඉදිකිරීම පෙර කී වන වදුලෙන් වෙස්මිත සඳර බවක් ගෙන දෙන්නේ මධ්‍යහණයකදී පවා අවුරැලින් මුවා කොට සිසිලක් විඳින්නට සලසමින්. එහෙත් ව්‍යාපාර බිඳ වැටි ආර්ථිකය දුර්වල වී යන අඳුරු ජීවන අත්දැකීම් රැසක්ද නිවසියන්ට අත්කර දී තිබීම සලකා බැලීමට අපට සිදුවුණා. අපගේ පවත්නා ගහකොළ කෙරෙහි ඇති ඇල්ම අතහැර උක්ත නිවසට උතුරු ඊශාන හා නැගෙනහිර දිශාවන්ගේ වැඩි කිය තුරුලතා මදින් මද තුනී කිරීමට ඔවුන් යෝජනා කිරීමෙන් පසු පත්වී ඇති අභාග්‍ය සම්පන්න බව සහ දුර්විපාක කෙමෙන් ගෙවී ගොස් මාසයටත් අඩු කාලයකින් ඔවුන්ට ඉතා සාර්ථක ප්‍රතිඵල හිමිකර දීම ඇරඹුණා. තවත් නිවසක ඉතා නිවැරදිව මැන බැලීමේදී නිරිත කෝණයෙහි පිහිටා ඇති වැසිකිළියක් දක්නට ලැබුණා. එය සිද්ධාන්තමය වශයෙන් බරපතල ආර්ථික වියවුල ඇති කරන්නේ යන්න සනාථ කරමින් ආර්ථික බිඳ වැටි අදාළ නිවසේ වැඩිහිටියන් කිහිප දෙනෙකුගේම සිරුරුවල පහළ කොටස්වල එකිනෙකට වෙනස් රෝගාබාධ වැළඳී තිබුණා. මේ තත්වය කෙතරම් විශ්මය දනවනවද යන මග පසුව තවදුරටත් තහවුරු වූයේ ඔවුන් කෙතරම් ණය බරකින් පෙළෙන්නේද යන්න වටහාගත් පසුයි. මෙහිදී නිරිතේ පිහිටි වැසිකිළි ඊට උචිත වයඹ දකුණ හෝ බස්නාහිර වැනි දිශාවකට ගෙන යාම වැනි නිර්දේශනයක් ක්‍රියාවට නැගීමට තරම්වත් ආර්ථික ශක්තියක් නොපෙනෙන බැවින් ආරම්භයක් ලෙස තැබූ කුඩා කැට ලුණු පීරිසිය හා වැසිකිළියේ දොරෙන් කොමඩෝවේ පියනත් වසා තැබීම වැනි මූලික පිළිවෙත් කිහිපයක් නිසා ඔවුන්ට සෑහෙන මට්ටමේ සාර්ථක අත්දැකීම් ලද හැකි වුණා. පළමුව රෝග වැළඳීමේ ප්‍රවණතාවය දැනෙන පමණකින් අඩුවන බවත් අලුතින් ණයවීම නැවතී ගිය බවත් අවධානයෙන් සිතා බැලීමේදී අවබෝධ වුණා. පසුව නිවැසී ආර්ථික ගැටලු කෙමෙන් කෙම විසඳී යන අයුරුත් අත්දැක මාස කිහිපයක් ගෙවා යත්ම ණය බරෙන් සපුරා නිදහස් වීමේ ශක්තිය ඔවුන්ට ලැබුණා. පසුව නිරිතෙහි පිහිටි වැසිකිළියේ දොර උළුවස්සේ ඉහලින් පටි පිරමීඩ නම් වාස්තු පිරමීඩ මෙවලම් තුනක් සවිකළ පසු අදාළ සියලු ගැටලු විසඳී ගිය බව ඔවුන් කාලයකට පෙර අපට සතුටින් යුතව දැන් වූ බව අපට සිහිපත් වෙනවා. මේ පිළිවෙත් යොදා ගැනීම වාස්තු දෝෂ යන්ගෙන් පීඩා විඳින්නට ප්‍රමාණවත් වූවත් මේ විෂය පිළිබඳ වූ යම් අධ්‍යයනයක් කරන්නෙකුට ඉන් ඔබට යම් විග්‍රහයක් උක්ත පිළිවෙත් සඳහා අවශ්‍ය වෙනවා. මුලින්ම ඉදිරිපත් කළ අත්දැකීම් දෙක වන
උතුරු ප්‍රමුඛ ඊශාන හා නැගෙනහිර ඉදිකිරීම් හා වන වදුලින් වැසී ගිය විට ඒ දිශාවන්ගේ නිවෙස් වෙත ගලා එන අන්තරීක්ෂ ශක්තියට බාධා කිරීමක් සිදුවන බවත් වන වදුල තුනීවන පරිදි සරල කප්පාදුවකින් හා නව ඉදිකිරීම ඉවත් කිරීම ප්‍රායෝගික නොවන බැවින් ඒ සඳහා සරල හා වියදම අඩු පිරමීඩ පිළියම් සිදු කිරීමකින් නිවස වෙත දෝෂයන් නිසා අහිමිව ගිය අන්තරීක්ෂ ශක්තිය යළි කැඳවා ගැනීම මෙහිදී පිළියම් ලෙස කළ බව අවබෝධ කර ගැනීම අධ්‍යයනයේදී ඉතා වැදගත් වනවා. නිරිත දිශාව වැනි ස්වභාවයෙන්ම අන්තරීක්ෂ ශක්තියෙන් පොහොසත් නිරිත දිශාවේ අශුභ ශක්තියක් එක් කරන වැසිකිලියක් පිහිටා තැබීමෙන් වන බරපතල අශුභ ශක්තියෙන් වඩ වඩාත් සක්‍රිය පිරමීඩයකින් බාධා කෙරේමත් ලුණුවලින් අවශෝෂණය කර කිරීමෙන් ඉවත් කිරීමත් මෙවැනි සාර්ථක අත්දැකීම් ඔවුන්ට උරුම කර දෙනු ලැබුවා. ඉතින් තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා ඔබ තවමත් අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.